ශ්‍රී ලංකාවට එන්න සූදානමින් පුහුණුවීම් ආරම්භ කරපු බංගලාදේශ කණ්ඩායම තමන්ගේ පුහුණුවීම් අතරමඟ නතර කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. කණ්ඩායමක් විදිහට එකට පුහුණු වෙනවා වෙනුවට ක්‍රීඩකයන් තනියෙන් තමයි පුහුණුවීම් ආරම්භ කරලා තිබුණේ. හැබැයි මේ විදිහට ආරම්භ කළ පුහුණුවීමත් අතරමඟ නතර කරන්න තීරණය කළා. මේ විදිහට පුහුණුවීම් නතර කරලා තියෙන්නේ දවස් 3කට. බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න සහාය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ට උණ රෝග ලක්ෂණ පෙන්නපු නිසා තමයි මේ විදිහට පුහුණුවීම් නතර කරලා තියෙන්නේ. මේ විදිහට පුහුණුවීම් ආරම්භ කරන්න තීරණය කරන්නේ බංගලාදේශ ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම නිසා. එළමෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඉලක්ක කරලා ආරම්භ කරපු මේ පුහුණුව අනතුරක් දැකපු නිසා නතර කළා කියලා තමයි බංගලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ. මේක තනි පුද්ගල පුහුණු සැසියක්. අපගේ වෛද්‍ය සැලැස්මට අනුව යම් තත්ත්වයක් ඇති වුවහොත් අපි විවේක ගන්නවා. ඔවුන්ගෙන් සමහරෙකුට රෝග ලක්ෂණ ඇති බව අපි සොයාගෙන තියෙනවා. එබැවින් දින කීපයක් පුහුණුවේ නවතා දැමීමට තීරණය කළා. පුහුණුවීම් ආරම්භ කරද්දි වැඩේ හොඳට කරගෙන ගියත් පහුවෙද්දී නීති හරියට කෙරුණේ නැහැ කියලා තමයි බංගලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක චෞද්‍රි කියන්නේ. මුලදී සෑම දිනම නීති රීති අනුගමනය කළා. නමුත් පස්සේ එසේ වුණේ නැහැ. ශ්‍රී ලංකා සංචාරයට පෙර ඉහළම පිළිවෙලට අපි ප්‍රවේශම් වන්න වග බලා ගත යුතුයි. ඔක්තෝබර් මාසේ 24 වෙනිදා මහනුවරදී ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන නියමිතයි. මේ තරගාවලිය ආරම්භ කරන්න කලින් නේවාසික පුහුණු කඳවුරක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරඟ 3ක් පවත්වන්න නියමිතයි. මේ තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ ඉලක්ක කරගෙන තමයි පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරගාවලියට අමතරව 2020 තරගාවලියකුත් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු සැලසුම් කරපු විදිහට තරගාවලිය පවත්වන්න පුළුවන් වෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.